ඔය උද්ඝෝෂණය කරන ඇව එහෙම් පිළිම කුණුබක් කියලා දාපු ජනතාවක් මේ රටේ ඉන්නේ. දැන් මේගොල්ලන් එහෙන්චයිව ටිකක් අරන් ඇවිල්ලා කොළඹට ආවයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාවත් අපිවත් බය වෙනවද? ඔය සෙනඟ ගෙනල්ලා අපිව බය කරන්න හම්බ වෙන්නේත් නැහැ ආණ්ඩුව බය කරන්න හම්බ වෙන්නේත් නැහැ. අපි ජනතාවාදී ආණ්ඩුවක් හැටියට ඉදිරියට යන්න අපි දන්නවා. ඒකට අපිට උපදෙස් දෙන්න සජිත් ප්‍රේමදාස මහත්තයාවත් එයාගේ ඔය ඉන්න අනිත් ඔලමොට්ටල ගෝල බාලුවෝ ටිකවත් අපිට කියා දෙන්න ඕනේ නැහැ. රටේ එහා කොන මෙහා කොනට යන්න විදියක් නැතුව තියෙන අවස්ථාවක යන්තම් උස්ම ගන්න හදනකොට උස්ම ගන්න හදන මිනිහාගේ බෙල්ල මිරිකන්න හදනවා සජිත් මහත්තයයි ගෝලෝ ටික. මේක මහා පාප කර්මයක්. ඔය එන මිනිස්සු හොඳට බීගෙන ආවට පස්සේ කොහෙද මුඛ ආවරණේදී මුඛ ආවරණේ කටේ නෙවෙයි දින වෙන කොහෙ හරි තියෙන්නේ. එතකොට ඒක වෙන කොහෙ හරි දාගෙන තමන් එක්ක ආපු යාට බෙල්ලේ අත දාගෙන කෑ ගහලා උම්මා දීගෙන හොඳට නැටුවට පස්සේ මෙතනින් අරගෙන යනවා ගමට කොවිඩ්. ඊට පස්සේ ගමට අරගෙන ගිහිල්ලා ගමේ ඉන්න ඔක්කොටම බෝ කරනවා. විපක්ෂ නායකගේ කොවිඩ් රැල්ල තමයි ඊළඟට හදන්න යන්නේ. සජබ කොවිඩ් රැල්ල. කොවිඩ් රැල්ල මේ රටේ හැදුවට පස්සේ මතක තියාගන්න සජිත් මහත්තයෝ හයිඩ් පාක් එකට නෙවෙයි මිනිස්සු වෙන්නේ. මිනිස්සුන්ගේ ඉවසීමේ දරා ගැනීම නොහැකි වුණාට පස්සේ තමුන්නාංශේ ඉන්න තැනට ඇවිල්ලා තමුන්නාංශේව තමයි මේ රටේ මිනිස්සු වට කරන්නේ. සජිත් මහත්තයා උවමනාව තියෙන මේ ණයට පොලිසිය දම්මල ගස්ස ගන්න. පොලිසිය දාලා කඳුළු ගෑස් ටික ගහ ගන්න. පොලිසිය දාලා බැටන් පොලු පාරයක් දෙන්න. ඒක තමයි උවමනා කරලා තින්නේ. අපිට ඇඟිය අමාරුවක් නැහැ එහෙම. පොලිසියෙන් බාධා කරන්නේ නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.